අද තෙවන දිනටත් ලිට්‍රෝ ගෑස් වෙළඳපළට නිකුත් කරන්නේ නැති බව ඊයේ දින ලිට්‍රෝ සමාගම නිවේදනය කළා. මේ හේතුවෙන් ගෑස් ලබා ගැනීම වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් අද දිනේ දිවයිනට ළඟා වීමට නියමිත අතර එම තොගයද සමග මේ වන විට ගෑස් මෙට්‍රික් ටොන් 7500ක් වෙනුවෙන් ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවා ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. අදාළ ගෑස් තොග සියල්ල ගොඩබෑම් අවසන් වන තෙක් ගෑස් බෙදා හැරීමට හැකියාවක් නැති බවද ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටියා. මේ අතර දීර්ඝ කාලයකින් පසු ලාෆ් පාරිභෝගිකයින්ට යලිත් ගෑස් ලබා දෙන බව ලාෆ් සමාගම පවසනවා. ඒ අනුව ඉදිරි සතිය අවසානයේ ගෘහස්ත ලාෆ් ගෑස් වෙළඳපළට නිකුත් කිරීමේ හැකියාවක් පවතින බවයි එම සමාගම සඳහන් කළේ. ණයවර ලිපි විවෘත කිරීමට අදාළ හැකියාව ලැබීම හමුවේ මෙලෙස ලාෆ් ගෑස් වෙළඳපළට නිකුත් කිරීමේ අවස්ථාව උදා වී ඇති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ. ගෑස් නොමැති තත්ත්වයේ හේතුවෙන් ජනතාව භූමි තෙල් ලබා ගැනීම වෙනුවෙන් दिगो पॉलिम वाले रंदी सिटीनो दाखने टेला बुना ළමයි වෙවිලා පාන්දර පහ දෙක තුන වෙනවා මෙතනදලා පෝලිම් වල ඉන්නවා. ඉතින් මොකද්ද මේ අපි ඇත්තට මේ කරුමේ අපි ගෙවන පෝලිම් ඊරෑ 12 ඉඳන්ම බලාගෙන ඉන්නවා. ලාම් තෙල් එනවා එනවා කියනවා. දැන් ඒ දැන් ඒ දැන් ඒ කියනවා. දැන් එන පාටකුත් නැහැ. ටෝකන් දුන්නා. දැන් කියනවා අද එන්න එපා කියලා. පොල්සින් කියනවා මේ අද තෙල් දෙන්න යන්න. ගෑස් නැත්තම් හරි අපිට ලාම් තෙල් ඕනේ. ඒකත් නැත්තම් අපි කොහොමද අපේ ළමයි දෙන්න දෙන්නේ. මේක නම් බටර් ගාලා ගාලා අපි එනවනවා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය නම් හොඳට කාලා බීලා ජොලියෙන් ගියා. මොකද දෙනවද දෙනවා කියන්න ඕනේ නැත්තම් නෑ කියන්න ඕනේ. ගෑසුන් නෑ, තෙලුන් නෑ, ළමයි තියාගෙන එළි වෙනකම්ම මෙතන ඉන්නවා.